කොහොමද ඔයාලට ඔන්න අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා ඔන්න ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා මම යන ඉස්කෝලේ පෙන්වන්න කියලා ඉස්කෝලේ යන්න කියන්න කියලා ඉතින් ඇත්තටම මේ මම ඉස්කෝලේ යන දවසට නම් මට වීඩියෝ එකක් කරන්න විදිහක් නැහැ මොකද මම යන්නේ ගොඩක් පරක් වෙලා ඒ කියන්නේ ඉස්කෝලේ පටන් ගන්න උදේ 8:00 මාරට ඉතින් මං ගෙදරින් යන්නේම උදේ 8:00 පහට විතර. ඉතින් මට බ්ලොග් එකක් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒ නිසා මම හිතුවා ඉරිදා දවසේ අද දවසේ වීඩියෝ එකක් කරන්න. ඉතින් ඇත්තටම ඉරිදා ඉස්කෝලේ නිවාඩුනේ. ඉතින් මම ෆ්‍රී දවසේ තමයි මම මේ බ්ලොග් එක කරන්න හිතුවේ. මොකද ඉස්කෝලේ යන දවසට වෙලාවක් නැති හින්දා. ඉතින් අපි එහෙනම් අද බලමු මගේ ඉස්කෝලේට ගිහිල්ලා කොහොමද කියලා. ඒ වගේම තව විස්තර ටිකකුත් අපි ඒ ගැන කතා කරමු. එහෙනම් ඔහොම එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ ඒ පාක් එක. මට ගෙදර ඉඳලා ගොඩාක් ළඟයි මේකට. විනාඩි 5ක් වගේ දුරක් තියෙන්නේ. ඉතින් මම හැවදාම ඉස්කෝලේ යන්නේ මේ පාරෙන්. මේ පැත්ත හරි ලස්සනයි. උදේට යද්දි හරිම ලස්සනයි මේ පැත්ත. ඉතින් මං මේ වීඩියෝ එක කරන්නේ ඉරිදා දවසකනේ. ඉරිදාට ඇත්තටම ඉස්කෝලේ නිවාඩුනේ අපිට. මෙන්න මේ පැත්තෙන් ඔයාලට පේනවා ඇති. මේ බිල්ඩින් එක මේකත් ජපන් ඉස්කෝලයක්. ඉතින් සතිය දවස්වලට මම ඉස්කෝලේ යනකොට මේ පාර පුරාවට ජපන් ළමයි ඉස්කෝලේ යනවා පේනවා. ඉතින් අද එහෙම කවුරුත් නැහැ දැන් මේ ඉස්කෝලෙත් අද නිවාඩුයි ඉන්නා. මට ඔයාලට සතිය දවසක මේ බ්ලොග් එක කරන්න අමාරුයි ඇත්තටම මං කලිනුත් කිව්වා වගේ. මං ඉස්කෝලේ යද්දි ගොඩක් පරක් වෙලා. ඉතින් බ්ලොග් එකක් කරන්න ටයිම් නැහැ. ඒ නිසා ඉතින් ජපන් ළමයි ඉස්කෝලේ යනවා පෙන්වන්න විදිහක් නැහැ ඔන්න. මට ඒකට අවස්ථාවක් හම්බ වුණොත් අපි ඉදිරියේදී බලමු. ඉතින් අද නම් කවුරුත් නැහැ එහෙම ළමයි. ඉතින් මේ පාරෙන් තමයි මම යන්නේ. හරි ලස්සනයි ඇත්තට උදේට ඒගොල්ලොත් පෝලිං හැදිලා ඉස්කෝලේට යනවා. මාත් ඒ අතරේ මගේ බයිසිකලේ ඉස්කෝලේට යනවා. ඉතින් යාළුවනේ මේක තමයි ඒ ජපන් ඉස්කෝලේ. උදේට සෑහෙන්න ළමයි ඉතින් එනවා දකින්නවා මම. මේ හරියේ තියන්නේ ඔය බයිසිකල් නවත්තන තැන ළමයි. මේ ඉස්සරහා ඩිස්ක් ගොඩක් පයින් යන ළමයිනුත් ඉන්නවා ඉස්කෝලේට බයිසිකල් වල එන අයත් මම දකින්නවා. ඉතින් යාළුවනේ මේක තමයි මගේ ඉස්කෝලේ. මේකේ නම ගිෆෝ හොට්සුමා ඉන්ටර්නැෂනල්. ඉතින් මේ පේන ඉඩටිකේ තමයි අපි බයිසිකල් නවත්තන්නේ. ඉස්කෝලේ තියෙන දවස් වලට මෙතන බයිසිකල් වලින් පිරීලා තමයි තියෙන්නේ. ඉතින් ඇත්තට මට දැන් ක්ලාස් එක ඇතුළ පෙන්වන්න විදිහක් නැහැනේ මොකද මම මේක කරන්නේ ඉරිදා දවසකනේ. ඒ නිසා මං හිතුවා මං ඔය ක්ලාස් එකේ ඉගෙන ගන්න වෙලාවේදී ඔය කරපු පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් තියෙන ඒවා බලලා ඔයාලට මේ වීඩියෝ එක මැද්දෙන්ම ඒ ටිකක් දාන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ මගේ ක්ලාස් එක කොයි වගේද කොහොමද ඉන්න ළමයි එහෙම කියලා. ඔයාල මගේ ඉස්කෝලේ දැක්කා. දැන් මම ඔයාලට පොඩ්ඩක් ඒ ගැන විස්තර කරන්න. දැන් මගේ ඉස්කෝලේ නම් උදේටයි දවල්ටයි දෙපාරක් තියෙනවා. මම යන්නේ උදේ ඉස්කෝලේ. එතකොට උදේ ඉස්කෝලේ තියෙන්නේ උදේ 8:00 මාරි ඉඳලා දවල් 12 වෙනකන්. දවල් ඉස්කෝලේ තියෙන්නේ දවල් 1 ඉඳලා හවස 4:00 මාර වෙනකන්. ඉතින් ඒක අපිට කැමති විදිහට නෙමෙයි ඉස්කෝලේ ඉඳ සෙන්සලා තමයි ළමයින් උදේ දාන්නේ. ඉතින් දැන් ඔන්න යාළුවෝ කට්ටියක් කමෙන්ට් වල අහලා තිබ්බා ඉස්කෝලේ පැය කීයක්ද කොච්චර ලයින් ඕනේද ඊට පස්සේ අපි ජොබ් එක කරන්නේ කොයි වෙලේද කියන එක මම ඒකත් මේකෙම ඔයාලට කියලා දෙන්න.
දැන් මට ඉස්කෝලේ 12ට යන්නාට පස්සේ මම දවල්ට තමයි වැඩට යන්නේ. ඒ කියන්නේ 12න් පස්සේ තමයි වැඩට යන්නේ. ඉතින් එතකොට මට දවල් වරුවේ වැඩ කරන්නත් පුළුවන්, කැමති නම් නයිට් එකේ වැඩ කරන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. ඉතින් හවස ඉස්කෝලේ යන අය සමහර අය ඉන්නවා උදේට වැඩට යනවා. උදේට වැඩට ගිහිල්ලා දවල්ට ඉස්කෝලේ යනවා. ඊට පස්සේ තව සමහර අය ඉන්නවා හවසට ඉස්කෝල ඉවර වෙලා, ඒ කියන්නේ දවල් ඉස්කෝලේ යන අය හවසට ඉස්කෝල ඉවර වෙලා නයිට් එකට වැඩට යනවා. ඉතින් මේක කැමති විදිහකට කරගන්න පුළුවන්. ඔයාලට තියෙන ජොබ් එක අනුව, ඔයාට දෙන ෂිෆ්ට් එක අනුව ඔයාට ඒක කැමති විදිහකට කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන කියන්න තියෙන ඒ ටික තමයි. ඊට පස්සේ අපාර්ට්මන්ට් ගැන කිව්වොත්, මගේ ඉස්කෝලේ තියෙන නීතිය මාස 6ක් ඉස්කෝලේ පාට් එකේ ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට මාස 6 ඉවර වුණාට පස්සේ අපිට කැමති දැනකට යන්න පුළුවන්. ඉතින් දැන් සමහර අය ඔන්න අහලා තිබ්බා ගර්ල්ටයි බොයිටයි ඉස්කෝලේ පාට් එකට ආවම එකට ඉන්න පුළුවන්ද කියලා. එහෙම ඉන්න බෑ. ඉස්කෝලේ පාට් එකේ ගෑල් ළමයි වෙනම පිරිමි ළමයි වෙනම තමයි ඉන්නේ. එක ගෙදර මික්ස් දාන්නේ නැහැ. ඉතින් එහෙම යන්න ඕනයි ඉන්නවනම් බෝයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි කවුරු හරි එක්ක යන්න ඕනයි ඉන්නවනම් මේ මාස 6න් පස්සේ තමයි යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කැමති දැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒකට ඉස්කෝලෙන් ගැටලුවක් නැහැ. හැබැයි මුල් මාස 6 අනිවාර්යයෙන්ම ඉස්කෝලේ පාට් එකේ ඉන්න ඕනේ. ඉතින් ගොඩාක් ඉස්කෝලවල වල මේක තමයි නීතිය. සමහර ඉස්කෝල තියෙනවා මාස 3ක් ඉස්කෝලේ පාට් එකේ ඉන්න ඕනේ කියලා. මගේ කියනවා මාස 6ක්. ඉතින් අනිත් හැම ඉස්කෝලෙකමත් මෙහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. මම දන්න තරමට මේක තමයි ඉස්කෝලවල වල දැනට තියෙන නීතිය. ඉතින් අපාර්ට්මන්ට් ගැන කතා කරද්දී මම කලින් වීඩියෝ එකක පොඩ්ඩක් ඒ ගැන කියලා දීලා තියෙනවා. අපාර්ට් එකක් අපි පිටින් හොයාගන්නවා නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් බලපු නැති යාළුවෙක් ඉන්නවා නම් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න කොහොමද පිටින් අපාර්ට් එකක් හොයාගන්නේ කියලා. ඉතින් මේ විදිහට ලැන්ග්වේජ් ස්කූල් එකකට ආවම ඔයාලට ලංකාවේ යාළුවන්ට අමතරව තව එක එක රටවල් වල යාළුවෝ ගොඩාක් හම්බ වෙනවා. දැන් මගේ ඉස්කෝලේ ඉන්නවා ඉන්දියන් අය, නේපාල් අය, ඊට පස්සේ ඉන්දුනීසියාවේ අය, වියට්නාම්, මොංගෝලියා, පකිස්තාන්, බංග්ලාදේශ් මේ වගේ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔයාලත් එනි ස්කෝලවල් වල තව ගොඩාක් පිටරට යාළුවෝ ඉන්නවා. ඉතින් මේ අයත් එක්ක ඔයාලට ඔන්න යාළු වෙන්න පුළුවන් ආවට පස්සේ. ඉතින් මම රෙකමන්ඩ් කරන දේ තමයි ලැන්ග්වේජ් ස්කූල් එකකට ආවට පස්සේ ගොඩක් පිටරට අයත් එක්ක කතා කරන්න. මොකද පිටරට අයත් එක්ක කතා කරද්දී හිතන් දැන් ඔයා කතා කරන්නේ වියට්නාම් කෙනෙක් එක්ක කියලා. දැන් වියට්නාම් වලට ගොඩක් ඉංග්‍රීසි බෑ. එයාලට ජපන් පුළුවන් සහ එයාලගේ භාෂාව. එතකොට එයාලට ඉංග්‍රීසි බැරි වෙනකොට ඔයා අයත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්නට වෙනන්නේ නැහැ. එයාට බෑනේ. එතකොට ඔයා කොහොමත් එයාත් එක්ක කතා කරන්න ඕනේ ජපන් වලින්. එතකොට ඔයාගේ ජපනීසුත් හැදෙනවා. ඉතින් දැන් ලංකාවේ යාළුවෝ ආශ්‍රය කරනවා. ඒ වුණාට ගොඩක් පිටරට අයත් එක්ක ජපන් වලින් කතා කරන්න ට්‍රයි කරන්න. එතකොට ගොඩක් ඔයාට ඉස්කෝලේ ඉන්න මේ පොඩි වෙලාව ඇතුළතදී ජපන් ටික කතා කරගන්න පුළුවන්. ඉතින් මම කරන්නේත් ඒක. ලංකාවේ යාළුවෝ ඉන්නවා මගේ පන්තියේ ගොඩක්. ඒ වුණාට තව පිටරට යාළුවොත් එක්ක කතා කරනවා. ඉතින් අනිත් අයත් එහෙමයි. එහෙම කතා කරද්දි කරද්දි තමයි අපිට කතාව හැදෙන්නේ ජපන්. ඉතින් මේ විදිහට කරන්න ට්‍රයි කරන්න. ඉතින් දැන් ඇත්තටම ලැන්ග්වේජ් ස්කූල් එකට ආවට පස්සේ ඉංග්ලිෂ් පාවිච්චි කරන එක ඇත්තටම තේරුමක් නැහැ. මොකද අපි ආවේ ඉංග්ලිෂ් ඉගෙන ගන්න නෙවෙයිනේ. ඒ නිසා ඔයාට ඉංග්ලිෂ් පුළුවන් වුණත් පුළුවන් තරම් ජපන් වලින් කතා කරන්න බලන්න අනිත් අයත් එක්ක. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ අය නම් ඉතින් ජපන් වලින් කතා කරන්නේ නැහැනේ, සිංහලනේ. ඒ නිසා වෙන යාළුවොත් එක්ක ඉංග්ලිෂ් පුළුවන් කෙනෙක් එක්ක වුණත් කමක් නැහැ ජපන් වලින් කතා කරන්න. මොකද ඒක ගොඩාක් වැදගත්. ඒ ඔයාලට ඇවිල්ලා ටික දවසක් යනකොට ඒක තේරෙයි. ඉතින් දැන් නේපාල් අයට, බංග්ලාදේශ්, ඒ වගේ පකිස්තාන් අයට ඉංග්‍රීසි පොඩ්ඩක් පුළුවන්. ඔය ඉන්දුනීසියාවේ, ඊට පස්සේ වියට්නාම්, මොංගෝලියා වගේ රටවල් වල ඉන්න අයට ඉංග්‍රීසි පොඩ්ඩක් බෑ. ඉතින් ඒ අය කොහොමඩක් කතා කරන්නේ ජපන්. ඒකයි මං කිව්වේ ඉංග්‍රීසි පුළුවන් හෝ බැරි වුණාම කමක් නැහැ, පුළුවන් තරම් ජපන් වලින් කතා කරන්න. ඒකට ඔයගේ ජපන් ලැන්ග්වේජ් එක දියුණු කරගන්න පුළුවන් වෙයි. ඉගෙන ගන්න එකට අමතරව ඔයාලට ඉස්කෝලේකට ආවට පස්සේ එක එක ඉවෙන්ට්ස් වලටත් සහභාගී වෙන්න පුළුවන්. ඔන්න දැන් මගේ ඉස්කෝලේ නම් සමහර දවස්වලට ඔන්න එක එක තැන් වලට, කියන්නේ ළඟ ළඟ තැන් වලට එක්කගෙන යනවා. බස් ගෙන්නලා ළමයින්ව එක්කගෙන යනවා පොඩි පොඩි ට්‍රිප් විදිහට. තව ක්‍රීඩා උත්සවයක් තියෙනවා. ඊට පස්සේ තව ඉස්කෝලේ ඇතුලේ තියෙන එක එක ඉවෙන්ට් තියෙනවා. ඒ කියන්නේ ඔන්න කලින් තිබ්බ අපේ ඉස්කෝලේ ඒක රටවල් වල ළමයින්ගේ ඒ රටවල් වලට ආවේනික කෑම හදලා, එයාලගේ රටේ තියෙන සංස්කෘතික ඇඳුම් ඇඳලා, ඒ වගේ එක උත්සවයක්. ඉතින් ඔය වගේ එක එක විනෝදාත්මක දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට කම්මැලි හිතෙන එකක් නැහැ. මොකද ඉගෙන ගන්න එකම විතරක් නෙවෙයි අර වගේ දේවලුත් තියෙන නිසා. ඉතින් යාළුවනි part time ගැන කියද්දී මෙන්න මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ තමයි ජපානයේදී ස්ටුඩන්ට් කෙනෙක්ට ලීගලි සතියට පැය 28යි වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව
අන්න අපිට ඉස්කෝලෙන් සීසන් හතරට නිවාඩු හතරක් හම්බ වෙනවා. දැන් ජපානි සීසන් හතරක් තියෙනවානේ. මේ හතරට නිවාඩු හතරක් හම්බ වෙනවා. මේ නිවාඩු කාලෙදි විතරක් සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ කාලෙදි 28ක් නෙමෙයි 40ක් පුළුවන්. ඒ නිසා ඔන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ කාලෙදි වැඩිපුර ටිකක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් දැන් සමහර වැඩ කරන තැන් තියෙනවා මේ සතියට පැය 40 වැඩ කරද්දී ඉස්කෝලේ ලියුමක් අරගෙන එන්න කියනවා. එතකොට ඔයාලා මේ ලියුම නොදුන්නොත් ඔයාලට සතියට පැය 40 දෙන්නේ නැහැ. සමහර තැන් තියෙනවා මෙහෙම ලියුමක් இல்லන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ වැඩ කරන තැන තෙන්චෝ ඒ කියන්නේ මැනේජර්ට කියලා පැය 40 ඉල්ලගෙන කරන්න පුළුවන්. ඉතින් අර විදිහට ලියුමක් இல்லන තැනදී විතරක් ඉස්කෝලෙන් සෙන්සිටි කියලා ලියුමක් අරගෙන යන්න ඕනේ. අනිත් එක තමයි මේකත් හොඳට මතක තියාගන්න. ඔයාලා ලැන්ග්වේජ් ස්කූල් යනකොට ඔයාලගේ පැමිණීම හොඳටම තියාගන්න. මොකද පැමිණීම අඩු වුණොත් එහෙම ඔයගොල්ලෝ සෙන්මොන් හරි දයිගකු හරි ඒ කියන්නේ ටෙක්නිකල් කොලෙජ් හරි කැම්පස් හරි ඇප්ලයි කරන කාලෙකදී මේක බලපානවා. ඒ නිසා පැමිණීම අඩු කරගන්නේ නැතුව තියාගන්න මතක තියාගන්න. ඉතින් දැන් සමහර ළමයි ඉන්නවා රෑ වැඩ කරලා මහන්සි වෙනවා. ඊට පස්සේ අසනීප වුණාම එන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒ වුණාට පුළුවන් තරම් අමාරුවෙන් හරි ඉස්කෝලේ යන්න උත්සාහ කරන්න. මොකද සෙන්මොන් දාන කාලෙකදී දයිගකු දාන කාලෙකදී ඔයාලට මේක වැදගත් වෙයි. ඒ නිසා දැන් ඔයාලට හදිසිම ගොඩාක් ලොකු අසනීපයක් නම් ඉස්කෝලේට කියලා නිවාඩු ගන්න පුළුවන්. එතකොට ඉස්කෝලේට කලින් එක කියන්නේ ඉස්කෝලේ යන දවසේ උදේ වාට යන්න බැහැ අමාරුකමක් තියෙනවා නම් ඉස්කෝලේට කතා කරලා කියලා ඒක සෙන්සලත් එක්ක ඒක විසඳ ගන්න පුළුවන්. ඊට අමතරව හැමතිස්සෙම ඒ කියන්නේ හිම වැටෙනවා යන්න බෑ, වැස්ස නිසා යන්න බෑ, අද නිදිමතයි යන්න බෑ කියලා හිම කරන්න එපා. මොකද හිම කරලා පුරුදුනොත් එම ඔයාගේ පැමිණීම අඩු වෙනවා. ඒක ඔයාට පස්සේ බලපානවා. ඒ නිසා කොච්චර අමාරු වුණත් පුළුවන් තරම් ඉස්කෝලේ යන්න උත්සාහ කරන්න. බැරිම අවස්ථාවකදී විතරක් නිවාඩුවක් ගන්න. අර එහෙම එකපාරක් දෙපාරක් නිවාඩු ගත්තා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් යන්න. මොකද බැරිම අවස්ථාවකදී ඔයාට නිවාඩු ඕන නිසා. ඉතින් ඔන්න මගේ ඉස්කෝලේ ගැන අහලා තිබ්බායට ඔන්න අද මම මේ වීඩියෝ එක කරලා දුන්නා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ විශේෂයෙන්ම. ඉතින් ඔයාලට තව නොපැහැදිලි තැනක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ Instagram link එක තියෙනවා. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මාව හරහා සම්බන්ධ කරගෙන අවශ්‍ය දේවල් තියෙනවා නම් අහගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ වගේම තව වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු. අදට මම ගිහින් එන්නම්. හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ පරිස්සම් දින්න. Bye bye.